අයිබෝවන් කාලීන ප්‍රවෘත්ති වාර්තාකරණයේ අංක 1 සියත රාත්‍රී ප්‍රවෘත්ති සමගින් මම දුමින්ද ලක්මාල් ප්‍රථමයෙන් පුවත් සිරස්තල ලබන වසරේ රජයේ මුළු වියදම රුපියල් බිලියන 2505.3යි වැඩිම මුදල ආරක්ෂාවට අධ්‍යාපනයට බිලියන 127.6ක් 2020 අයවැය නොවැම්බර් 12 හිඟ විදුලි බිල් ගෙවන්න වසරක සහන කාලයක් ඩයනාව පක්ෂයේ නිරපන්න කෘත්‍යාධිකාරී මණ්ඩලය තීරණය කරයි වයස 15-19 අතර දරුවන්ට කොවිඩ් එන්නත ලබන සඳුදා සිට වයස අවුරුදු 20ට වැඩි සියලු දෙනාට බූස්ටර් එන්නත තෙරු නඩේෂන්ට හෙට අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමේ පෙනී සිටින ලෙසට නියෝග ගුරු සංගම් වලට එරෙහිව සිංහල ඒකාබද්ධ එකමුතුවෙන් නීතිපතිට පැමිණිල්ලක් අවදානම් අරගෙන මුදල් අච්චු ගන්න බව කබ්‍රාල් කියයි සම්පත් විකිණීම ගැන මහා සංගරත්නය ඇතුළු වගකිව යුත්තන් දැනුවත් කිරීම දිගටම ජපානයේ ටෝකියෝ නුවර භූකම්පනයක් ප්‍රථමයෙන් අවධානය යොමු වන්නේ විදේශ පුවතක් වෙතයි ජපානයේ ටෝකියෝ නුවරින් රික්ටර් පරිමාණ ඒකක 6.1ක භූකම්පාවක් වාර්තා වී තිබෙනවා මේ පිළිබඳව තොරතුරු ගෙනෙන ජපානයේ අපජාත්‍යන්තර වාර්තාකරු කපිල බණ්ඩාර රික්ටර් මාපකයේ 6.1ක භූමිකම්පාවක් ජපානයේ ටෝකියෝ ප්‍රදේශයෙන් වාර්තා වුණා ජපානයේ වේලාවෙන් රාත්‍රී 10:42ටයි මෙම භූමිකම්පාව හටගත්තේ චිබා ප්‍රාන්තයේ කිලෝමීටර් 80ක පොළොව අභ්‍යන්තරයේ මෙම භූමිකම්පාව හටගෙන ඇති බවයි මාධ්‍ය වාර්තා පවසන්නේ කෙසේ වෙතත් එහි බලපෑම වැඩියෙන්ම දැනී ඇත්තේ ටෝකියෝ සහ ඒ අවට ප්‍රදේශවලටයි මෙම භූමිකම්පාවෙන් කිසිදු සුනාමි අවදානමක් නොමැති බව මේ වන විට ජපාන කාලගුණ විද්‍යා ඒජන්සිය නිවේදනය කර තිබෙනවා තවදුරටත් සුළු භූමිකම්පාව විටින් විට හටගත හැකි බවද ඔවුන් වැඩිදුරටත් පවසනවා මම සියත ප්‍රවෘත්ති වෙනුවෙන් කපිල බණ්ඩාර ජපානයේ ටෝකියෝ නුවර සිට දැන් අවධානය දේශීය පුවත් වෙත මුදල් අච්චු ගැසීම පිළිබඳ අවධානමක් තිබුණත් ඒ පිළිබඳ කල්පනාවෙන් කටයුතු කරන බවයි මහ බැංකුව අධිපති අජිත් නිවාඩ් කම්බ්‍රාල් මහතා පවසන්නේ ඉදිරියේදී ලෝකයෙන් වාණිජ ණය ලබා ගැනීම නතර කරන බවද ඔහු පවසනවා කිරිපිටි මුදා හැරීම සඳහා මුදල් ලබා දී ඇති පවසන මහ බැංකුව අධිපතිවරයා ඉන්ධන සඳහා මුදල් නිරන්තරයෙන් නිකුත් කරන බවයි පවසන්නේ ඔහු මේ සියලු කරුණු ප්‍රකාශ කළේ ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ සංවිධානය කළ සාකච්ඡාවකට එක් වෙමින් සමහර අංශවලදී යම් ගෙවීම් ප්‍රමාද වීම වෙලා තිබුණා ඒත් එක්කම සමහරක් බඩු ලංකාවට ආවට පස්සේ ඒවා ගොඩ ගැහිලා තිබුණා වරායේ ඒවා සියලු ඒවට අපි දැනටමත් කටයුතු කරලා තිනවා ඒවා නිදහස් කරලා ඒ අවශ්‍ය වෙන විදිහට කටයුතු කරන්නට අපි දැනටමත් කටයුතු කරගෙන යනවා අද අපිට තිබුණා මේ තොරතුරක් තව ඇමරිකානු ඩොලර් මිලියන 1.1ක අගයකට කිරිපිටි සඳහා බැලුම් තියනවායි කියලා ඒවටත් අපි මේ මුදල් මේ නිදහස් කරලා තියෙනවා කිරිපිටි ගෙන ආපුව සියලුම කන්ටේනර් සඳහා අවශ්‍ය වෙන මුදල මහ බැංකුවෙන් නිදහස් කරපු බවට මට ඔබතුමාට සාහිත්‍යිකක් දෙන්නට පුළුවන් දේශපාලන වේදිකාවේ නැගෙන තර්කයක් තමයි මේ සල්ලි අච්චු ගගහ ජීවත් වෙනවා අපේ ආර්ථිකය එහෙමයි කියලා ඒකට ආණ්ඩුවක් ඕනද වගේ දේවල් විතරම කියනවා රටේ ආර්ථිකමය වශයෙන් යම් පීඩනයකට ලක් වෙලා ආර්ථිකයේ යම් සංකෝචනයක් සිදු වෙන අවස්ථාවක එතකොට මුදල් වැඩිපුර අච්චු ගැසීම සිදු වුණොත් ඒකෙන් වෙන විපාක සම්පූර්ණයෙන්ම වෙනස් සාමාන්‍ය වේලාවක කිරුවට වඩා අත වශයෙන්ම මුදල් වැඩිපුර ට්‍රෙෂරි බිල්ස් හැටියට නිකුත් කළත් අපේ රටේ උද්දමන එහෙම වැඩිවීමක් සිදු වෙලා නැහැ ඒ නිසා මම හිතන්නේ මේ අවස්ථාවේදී මහ බැංකුවෙන් කියලා දින ඒ කතාව අපිට විශ්වාස කරන්න සිදු වෙනවා මොකද එහෙම උද්දමනයක් සිදු වෙලත් නැහැ අනිත් එක ඒ తත්වය වැඩි වුණත් තවම ඒ ප්‍රශ්නයක් මතුවෙලා නැත්තේ ආර්ථිකයේ යම්කිසි සංකෝචන තියෙන නිසා. ඒ අවධානයම තියෙන්නට පුළුවන්. ශෛල්‍ය කර්මය කරන දොස්තර මහත්මයා පපුව කපනකොට මතක තියාගත යුතු දේ තමයි නැවත මහන්නත් ඕනේ කියන එක. ඉතින් මහන වෙලාවකුත් එයි. පපුව මහන වෙලාවේදී තමයි මුදල් අච්චු ගැසීම නැවත වරක් අඩු කර ගැනීමේ ඒ ක්‍රමවේදය. ඉතින් ඒ ක්‍රමවේදයත් හරි වෙලාවට කරන්නට අවශ්‍යයි. මහ බැංකුව හැටියට අපි ඒක කරන්න සූදානම්. ඒ අවශ්‍ය වෙලාවට උද්දම්මණය වැඩි නොවන විදිහට ඒක කිරීමට මෙවලම් තිබෙනවා
ලබන වසරේ රජයේ මුළු වියදම රුපියල් බිලියන 2505.3ක් වන වේදයි මුදල් ඇමති බැසිල් රාජපක්ෂ මහතා අද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා. ඉන් බිලියන 1776කට වැඩි ප්‍රමාණයක් පුනරාවර්තන වියදම්. මෙම වසරට සාපේක්ෂව රජයේ වියදම් රුපියල් බිලියන 33කින් ලබන වසරේදී අඩුවන බවයි ලබන වසර සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත් ඉදිරිපත් කරමින් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ප්‍රකාශ කළේ. ලබන වසර සඳහා වැඩිම මුදලක් ආරක්ෂාව වෙනුවෙන් වෙන් කර තිබෙනවා. ආරක්ෂක පිරිවැය සඳහා රුපියල් බිලියන 18ක්. අධ්‍යාපනයේ සඳහාද වෙන් කළ මුදල් ප්‍රමාණය වැඩි කර තිබෙනවා. සෞඛ්‍යයට මෙම වසරට සාපේක්ෂව බිලියන 6ක අඩුවීමක්. විශාල වශයෙන් විදුලිය විසන්දි කිරීමක් සිද්ධ වුණා. කොරෝනා වසංගතයත් එක්ක ඇති වෙලා තියෙන තත්ත්වයත් එක්ක මේ විසන්දි නොකර යම් කිසි කාල සීමාවක් ලබා දෙන්න පුළුවන් ද උන්ට ඒ ගෙවීම් කරන්න. මාස දෙකට බිලියන 44ක් විතර හිඟ මුදල් අය කරා ගන්න තියෙනවා. නුත් අපි ප්‍රතිපත්තියක් හා තවත් කාර්ය 2022 වර්ෂය සඳහා විසර්ජන පනත කෙටුම්පත් මතා බාධා කරන්න එපා. දෙවැනි වර කීම කවදාද? 60 දිනේ. පොදු සේවාවන් සඳහා වෙන් කර ඇති මුදල රුපියල් බිලියන 12.6ක්. ඊට ජනාධිපතිවරයා අග්‍රාමාත්‍ය කාර්යාලය අමාත්‍ය මණ්ඩල කාර්යාල සහ තවත් කාර්යාල රාශියක් ඇතුළත්. ලබන වසර සඳහා ජනාධිපතිවරයාගේ වැය ශීර්ෂය රුපියල් බිලියන 2.78ක් වනවා. පසුගිය වසරට සාපේක්ෂව එය රුපියල් බිලියන 6.6කින් අඩු කර තිබෙනවා. ලබන වසර සඳහා වැඩිම මුදලක් වෙන් කර ඇත්තේ ආරක්ෂාවටයි. එය බිලියන 373ක්. පසුගිය වසර හා සැසඳීමේදී රුපියල් බිලියන 18කින් ආරක්ෂක පිරිවැය වැඩි වී තිබෙනවා. ආරක්ෂාවට පසුව වැඩිම මුදලක් වෙන් කර ඇත්තේ රාජ්‍ය සේවා පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යංශයටයි. එය රුපියල් බිලියන 286.7ක්. මහා මාර්ග අමාත්‍යංශයටද රුපියල් බිලියන 250.1ක් වෙන් කර තිබෙනවා. අධ්‍යාපනය සඳහා බිලියන 127.6ක් වෙන් කර ඇති අතර එය පසුගිය වසරට සාපේක්ෂව බිලියන 1ක වැඩිවීමක්. සෞඛ්‍ය අමාත්‍යංශයට වෙන් කර ඇත්තේ රුපියල් බිලියන 153.5ක් වන අතර මෙම වසරට සාපේක්ෂව බිලියන 6ක අඩුවීමක් දක්වයි. මුදල් අමාත්‍යංශය සඳහා වෙන් කර ඇති මුදල රුපියල් බිලියන 185.9ක්. මේ වසරට සාපේක්ෂව එය රුපියල් බිලියන 28ක වැඩිවීමක්. අයවැය දෙවන වර කියවීම හේවත් අයවැය කතාව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා නොවැම්බර් 12 වනදා පස්වරුවේ ඉදිරිපත් කිරීමට නියමිතයි. අයවැය ඡන්ද විමසීම පැවැත්වෙන්නේ දෙසැම්බර් 10 වනදායි. පැන්ඩෝරා පේපර්සී නම් සඳහන් තිරු නඩේෂන් සහ ඔහුගේ බිරිඳ වන නිරූපමා රාජපක්ෂ පිළිබඳ අපක්ෂපාතී පරීක්ෂණයක් ඉල්ලා අද අල්ලස්සෝ දූෂණ විමර්ශන කොමිසම් වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කෙරුණා. නිරූපමා රාජපක්ෂ ඇමති දුරේ දැරූ කාලේ වත්කම් බැරකම් ප්‍රකාශවල විස්තර දෙන්නේ ඉල්ලා ලිපියක්ද අද මැතිවරණ කොමසාරිස් කාර්යාලයට බාර දී තිබෙනවා. පෙෆරල් සංවිධානයේද අද මේ පිළිබඳ විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවක් ඇඳවා තිබුණා. මේ අතර නිරූපමා රාජපක්ෂ මහත්මියගේ සැමියා වන තිරු නඩේෂන් මහතාව හෙට අල්ලස්සෝ දූෂණ විමර්ශන කොමිසම වෙත කැඳවා තිබෙනවා. අදවන විට මෙරට මහත් ආන්දෝලනයකට පැන්ඩෝරා පේපර්ස් පත්ව තිබෙනවා. එම හෙළිදරව්වට අනුව පැන්ඩෝරා පේපර්ස් හි දැනට නම් සඳහන් වෙත්තේ නිරූපම රාජපක්ෂ මහත්මියගේ සහ ඇගේ සැමියා වන තිරු නඩේෂන් මහතාගේ. පැන්ඩෝරා පේපර්ස් හි ගවේෂණාත්මක මාධ්‍යවේදීන් මෙම හෙළිදරව් හඳුන්වා ඇත්තේ පාලක පවුල නැගියන විට ලංකාවේ බලයුවල සුඛෝපභෝගී නිවාස කලාකෘති ගොඩගසා ගත්තා යනුවෙනි. මෙම හෙළිදරව්වට අනුව නිරූපමා රාජපක්ෂ මහත්මියගේ සැමියාගේ සම්මත ධනය ඩොලර් මිලියන 160කට වැඩි. 1990 දී බ්‍රිතාන්‍ය අධ්‍යාපනය ලැබූ ව්‍යාපාරිකයෙකු වන තිරු නඩේෂන් මහතා මෙරට Hindu පුණ්‍ය ආයතනයක් සහ පූජනීය ස්ථාන කිහිපයක බාරකරුවෙකු ලෙස කටයුතු කර තිබෙනවා. ඔහු සතු ආයතනවල ප්‍රධාන ව්‍යාපාර ලෙස සඳහන්ව ඇත්තේ ශ්‍රී ලංකාව තුළ කෙරෙන ආයෝජන සම්බන්ධ උපදෙස් ලබා දීමයි. 1994 දී පාර්ලිමේන්තුවට තේරීපත් වූ නිරූපමා රාජපක්ෂ මහත්මිය නියෝජ්‍යමති දුහරයක්ද දරුවා. 2015 දී පරාජයත් සමග ඇයට නියෝජ්‍යමාත්‍ය දුහරය අහිමි වුණා. යහපාලන රජය පත් වූ පසු සුඛෝපභෝගී නිවසක් ඉදිකිරීම පිළිබඳව මේ දෙදෙනාගෙන් ප්‍රශ්න කරා. ඊට සම්බන්ධ තිරු නඩේෂන් මහතා අත්අඩංගුවට ගත්තා. මෙවන් පසුබිමකට ඔරුමකම් කියන මෙම දෙදෙනාගේ නම් දැන් පැන්ඩෝරා පේපර්ස් හි සඳහන් වනවා. මේ පිළිබඳව ජාත්‍යන්තර පරීක්ෂණයක් සිදු කරන්නයි ඉල්ලා සමගි ජනබලවේගයේ මන්ත්‍රී කණ්ඩායමක් අදාල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමට පැමිණිල්ලක් ඉදිරිපත් කළා. අල්ලස් කොමිෂමට අද පත් කරලා තියෙන්නේ ජනාධිපතිතුමාට අවශ්‍ය කෙනෙක් තමයි මේකේ කොමසාරිස්වරයා හැටියට පත් කරලා තිබෙන්නේ. මේ පරීක්ෂණ සාධාරණ වෙයිද? කියන්නේ ජනාධිපතිතුමා පත් කරපු කොමිෂමේ තමයි ජනාධිපතිතුමා කියනවා යාගේ ඥාති සහෝදරීව පරීක්ෂා කරන්න කියලා යා ඉල්ලීමක් කරනවා. පික්වඩ් කාර්යයක් පික්වඩ් ගැහුවට පස්සේ ඌ දුවනවා මෙන්න හොරෙක් හොරාවල්ලන්න කියලා. රාජපක්ෂල හොරකම් කරපු සල්ලි තියෙන්නේ තිරු නඩේෂන් ළඟ. ඇත්තටම මේකට ජාත්‍යන්තර පරීක්ෂණයක් කළ යුතුයි. මේ අල්ලස් කොමිෂමෙන්
දාලා තිබ්බ නඩු යම් තාක්ෂණික දෝෂයක් කියලා නිදොස් කොට නිදහස් කරනවා. නම රාජපක්ෂ මහත්තයා කාලේ ගැන දන්නවා නම් මුදල් දාලා තියෙන කාගේ සල්ලිද කියලාත් එතුමා දන්නවා ඇති. ඒකත් කිව්වනම් ඉතමත් වටිනවා. සමගී ජන බලවේගයේම තරුණ කණ්ඩායමක් අද මැතිවරණ කොමසාරිස් හමුවේ නිරූපමා රාජපක්ෂ මහත්මියගේ වත්කම් බැරකම් ප්‍රකාශයේ තොරතුරු ඉල්ලා සිටියා. මෙම සිද්ධිය පිළිබඳව වහා පරීක්ෂණයක් පවත්වන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඊයේ අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමට නියෝග කළා. හෙට දිනය තුල අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමේ පෙනී සිටින ලෙස තිරුනඩේෂන් මහතාට දන්වා ඇතැයි අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම පවසනවා. සමගී ජන බලවේගයේ නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රිනී ඩයනා ගමගේ මහත්මිය එම පක්ෂයෙන් නිරපා හැරීමට පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලය තීරණය කර තිබෙනවා. අප ඒ පිළිබඳව එම පක්ෂයේ මහලේකම් රංජිත් මදුම බණ්ඩාර මහතාගෙන් විමසීමක් කළා. ඩයනා ගමගේ මන්ත්‍රීතුමිය පක්ෂය වගේම පක්ෂ කාණ්ඩයම ගත්ත තීරණයට විරුද්ධව කටයුතු කරපු නිසා ඒ සම්බන්ධව පරීක්ෂා කරන්න අපි විනය පරීක්ෂණ මණ්ඩලය පත් කළා. ඒ විනය පරීක්ෂණ මණ්ඩලයේ නිර්දේශය අනුව කෘත්‍යාධිකාරී මණ්ඩලය ඩයනා ගමගේ මන්ත්‍රීතුමිය සමගී ජන බලවේගයෙන් ඉවත් කරන්න නිරපා හරින්නට තීන්දුව ගත්තා. මේ සම්බන්ධව මැතිවරණ කොමසාරිස්වරයාට දැනවන්න කටයුතු කළා. එතුමිය පක්ෂ කිසිම තනතුරක නැහැ. එතුමිය පක්ෂ හිටපු තනතුරු වලින් ඉලාස් ලිපි අපි ළඟ තියෙනවා. පක්ෂය ඕනෑ කෙනෙකුට පක්ෂය ගන්න තීන්දුව වලට පක්ෂ විනයට කඩ කරලා කටයුතු කරනවා නම් ඕන එක්කෙනෙක් අයින් කරන්න පක්ෂයකට බලයක් තියෙනවා. නව සාමාන්‍යකරණයේ යටතේ අලුත් ජවයකින් රට ගොඩනැගීමට එක්වන්නේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා දිස්ත්‍රික් ලේකම්වරුන්ගෙන් ඉල්ලා සිටියා. ඒ අද වීඩියෝ තාක්ෂණයේ ඔස්සේ දිස්ත්‍රික් ලේකම්වරුන් හා සම්බන්ධ වෙමින් මෙහිදී සිරු දෙනාගේ උපරිම කැපවීම මත කොවිඩ් වසංගතය ජය ගැනීමට අපට හැකි වී ඇතැයි ජනාධිපතිවරයා ප්‍රකාශ කළා. එන්නත් කරන්නේ සමග නව සාමාන්‍යකරණයට අප කඩමින් යා යුතුයි. එහිලා ඉලක්ක ජය ගැනීම සඳහා සිරු දෙනා පක්ෂපාත ජාති ભેද අතහැර රටක් ලෙස ක්‍රියා කළ යුතු බවයි ජනාධිපතිවරයා පෙන්වා දුන්නේ. කෘෂිකර්මාන්තයේ මූලික කරගත් 70%ක් පමණ වන ග්‍රාමීය ජනතාවකගේ ජීවන තත්ත්වයේ ඉහළ නැංවීම අප සිරු දෙනාගේ යුතුකමක් හා වගකීමක් බවද ජනාධිපතිවරයා දිස්ත්‍රික් ලේකම්වරුන් අමතා ප්‍රකාශ කළා. අදට ඇති සමහර චක්‍රලේක හා අනපනත් සමහර ඉලක්ක ජය ගැනීමට බාධාවක් බව දිස්ත්‍රික් ලේකම්වරුන් ජනාධිපතිවරයාට පෙන්වා දුන්නා. එහිලා දැනට පවතින තත්ත්වය දීර්ඝ ලෙස සමාලෝචනය කර අලුත් ආරම්භයක් ලබා ගැනීමට තමා සූදානම් බවයි ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ. ඔහුගේ අවුරුදු දෙක විපස්සකට දාලා අලුත් විදියට මේක ආරම්භ කිරීම තමයි මගේ බලාපොරොත්තුව. ඊයේ දින සිදු වූ කොවිඩ් මරණ 44ක් පිළිබඳව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් වරයා අද තහවුරු කළා. මෙරට කොවිඩ් එන්නත්කරණයේ සම්පූර්ණ කළ සංඛ්‍යාව 1,20,00,000 ඉක්මවා තිබෙනවා. අවුරුදු 15-19 අතර දරුවන්ට කොවිඩ් එන්නත ලබා දීම ලබන සඳුදා සිට ආරම්භ කිරීමට නියමිතව තිබෙනවා. වයස අවුරුදු 20ට වැඩි සියලු දෙනාට බූස්ටර් එන්නතක් ලබා දීම පිළිබඳව සලකා බලමින් සිටින බව විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පවසනවා. දැන් කොවිඩ් සවිස්තර වාර්තාව. මෙරට කොවිඩ් මර්ධන එන්නත්කරණය සම්පූර්ණ කළ පුද්ගලයින්ගේ සංඛ්‍යාව මිලියන 12 ඉක්මවා තිබෙනවා. වසංගත රෝග විද්‍යාංශය පැවසුවේ පුද්ගලයින් 1,20,43,368 දෙනෙකුට කොවිඩ් මර්ධන එන්නත ලබා දී ඇති බවයි. කොවිඩ් ඩෙල්ටා ප්‍රභේදයෙන් ආරක්ෂා වීම සඳහා කොවිඩ් මර්ධන එන්නත් දෙකම ලබාගත් පුද්ගලයෙකුගේ ප්‍රතිශක්තිකරණය එන්නතක් ලබා නොගත් පුද්ගලයෙකුට වඩා ඉහළ බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වෛද්‍ය ආචාර්ය චන්දිම ජීවන්දර මහතා යළිත් ප්‍රකාශ කර තිබෙනවා. කෙසේ නමුත් එන්නත්කරණයට ලක් වූ පුද්ගලයෙකුද දෙවන එන්නත ලබා ගැනීමෙන් පසු මාස 3කින් ඔහුගේ ප්‍රතිශක්තිකරණය ගොඩනැගෙන බවයි ඔහු පවසන්නේ. එන්නත්කරණය ලබා ගැනීමෙන් පසුවද ආරක්ෂා වීම වැදගත් බව ආචාර්ය චන්දිම ජීවන්දර මහතා සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් ප්‍රකාශ කර තිබෙනවා. මෙතර විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා අද පැවති මාධ්‍ය හමුවකදී පැවසුවේ වයස අවුරුදු 20ට වැඩි සියලු දෙනාට බූස්ටර් එන්නතක් ලබා දීමට මෙවන විට ක්‍රමවේදයක් සකස් කර ඇති බවයි. මූලික නිර්දේශය ලැබුණා. නමුත් මේ සම්බන්ධයෙන් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් තුමා විසින් ලිඛිත මාර්ගෝපදේශ නිකුත් කරන්න ඕන, චක්‍රලේඛ නිකුත් කරන්න ඕන. ඒක තීරණය කිරීමේදී විශාල ජනකතාවක් ගැනයි අපි මේ කතා කරන්නේ. ඒ නිසා මේ එන්නත් තොග ලැබෙන පරිදි ඒ වඩාත්ම අවදානම් කණ්ඩායම් වලින් ආරම්භ කරලා ක්‍රමානුකූලව අනෙක් අය වෙත මේක යෑම වැදගත් වෙනවා. අන්න ඒ නිසාම ඒ සඳහා නිසි මාර්ගෝපදේශ ලිඛිතව ඉදිරිපත් කරන තෙක් අපි ඉවසිල්ලෙන් ඉන්න ඕන. මේ මොහොතේ අපිට ඒ එවැනි තීරණයක් ගත්ත බව
වයසවරුදු 15ත් 19ත් අතර පාසන් ළමොන්ට කොවිඩ් මර්ධන එන්නත ලබන සඳුදා සිට ලබා දෙන බව රජ්‍ය වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ප්‍රකාශ කළා. මිලියන 1.7ක් පමණ වන අවුරුදු 15ත් 19ත් අතර දරුවන්ට ලබන සඳුදා සිට දිවයිනපුරා දිස්ත්‍රික් රෝහල් සහ ඊට ඉහළ රෝහල් වලත් ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල ආශ්‍රිත එන්නත් කරන මධ්‍යස්ථාන වලත් ෆයිසර් පළමු එන්නත ලබා දීමේ ක්‍රියාවලිය ආරම්භ කරනවා. කොවිඩ් රෝගීන් සඳහා වූ නිවෙස්ගත ප්‍රතිකාර ක්‍රමවේදය යටතේ තවදුරටත් සක්‍රීය තත්ත්වයේ පසුවන රෝගීන්ගේ සංඛ්‍යාව 5628ක් දක්වා අඩු වී ඇති බව පෞල් සෞඛ්‍ය සේවා විශේෂඥ වෛද්‍ය මල්කාන්ති ගල්හේන මහත්මිය පවසනවා. අද මේ වෙනකොට අපිත් එක්ක සක්‍රීයව රැඳිලා ඉන්න රෝගීන් සංඛ්‍යාව 5628ක්. ඒ ඇත්තටම පහුගිය මාසවලත් එක්ක බැලුවාම සෑහෙන අඩුවීමක් වශයෙන් පෙන්නුම් කරනවා. මේ අතර සියලුම දුම්රිය යලි 10වනේට එක් කිරීම එළඹෙන පහලසුනදා සිට ආරම්භ කරන බව දුම්රිය ප්‍රවාහන සාමාන්‍ය අධිකාරී ධම්මික ජයසුන්දර මහතා පවසනවා. අපි 15 දින නැවත දුම්රිය ගමන ආරම්භ කිරීමට සූදානම් සිටිනවා. ඒ සඳහා අපි ප්‍රවාහන අමාත්‍යාංශයේ උපදෙස් බලාපොරොත්තු වෙනවා. කොවිඩ් හේතුවෙන් වසාදාමා තිබුණු උඩබලව ඇත්තතුරු සෙවන දෙස් විදෙස් සංචාරකයන් සඳහා අද යලි විවෘත කර තිබෙනවා. චීනය සහ ශ්‍රී ලංකාව අතර කොවිඩ් එන්නත් ලබා ගැනීමේ මිල රහසක් ලෙස තබාගෙන සිටින්නේ ඇයිදයි පූජ්‍ය උමල්පේ සෝභිත හිමියන් රජයෙන් ප්‍රශ්න කරනවා. ලාභයට ලෝක වෙළඳපළේ එන්නත ගන්නේ නැතිව වැඩි මුදල් ගෙවලා එන්නත් ගන්නවා. චීනයත් එක්ක ශ්‍රී ලංකාවේ මේ එන්නත් ලබා ගැනීම පිළිබඳ ගිවිසුමේ මිල අනාවරණය කරන්නේ නැහැ. දෙපාර්ශවයේම එකඟ වෙනවා මිල ප්‍රසිද්ධ කරන්නේ නැහැ කියලා. කොහොමදන විනිවිද භාවය සමහර පෞද්ගලික සමාගම් ඉදිරිපත් වෙලා ඉන්නවා එන්නත ශ්‍රී ලංකාවේ නිපදවන්න ආණ්ඩුවෙන් අවසර දෙන්නේ නැහැ. ඉතාමත් අඩු මුදලකට ගන්න රැපිඩ් ඇන්ටිජන් කට්ටලයක් මෙහි අතිවිශාල මුදලකට විකුණන බවට චෝදනා ආවා. PCR පරීක්ෂණයේ සම්බන්ධයෙන් කටුනායක සිදුවෙන මහා සාපරාදී ගසාකෑම පෞද්ගලික හෝටල් වලට අහිංසක මගින් දක්කගෙන ගිහිල්ලා බලහත්කාරයෙන් මුදල් අය කරවා ගැනීමේ දාමරික ක්‍රියාව සිදුවෙමින් පැවතුණා. ආණ්ඩුව ආරම්භ කළ කටුනායක ගුවන්තොටුපළ ආශ්‍රිතව PCR මධ්‍යස්ථානය පැයකට සාමාන්‍යයෙන් 500ක් පමණ පරීක්ෂණ කරන්න පුළුවනි. වැඩ පටන් අරගෙන ක්‍රියාත්මක වුණේ දවස් දෙකයි. මාධ්‍යයේ තියෙනවා ඒක නැවතත් වසා දැම්මා. උසස් පෙළ සහ ශිෂ්‍යත්ව විභාග යළි කල් දැමීමට සිදුවනු ඇතැයි රාජ්‍ය අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත් මහතා පවසනවා. කොරෝනා වසංගතයේ හමුවේ විදුලි බිලට සහනයක් ලබා දීමට ඇමති ගාමිණී ලොකුගේ මහතා සූදානමින් චන්ද හිමියන් ලියාපදිංචි කිරීමේ පනත් කෙටුම්පත සංශෝධන සහිතව සම්මත වුණා. සේවක අර්ථසාධක අරමුදල් පනත් කෙටුම්පත සංශෝධනයකින් තොරව සම්මත වුණා. විශාල වශයෙන් විදුලිය විසන්ධි කිරීමක් සිද්ධ වුණා. කොරෝනා වසංගතයත් එක්ක ඇති වෙලා තියෙන තත්ත්වයත් එක්ක මේ විසන්ධි නොකර යම්කිසි කාල සීමාවක් ලබා දෙන්න පුළුවන් ද උන්ට ඒ ගෙවීම් කරන්න. මාස දෙකට බිලියන 44ක් විතර හිඟ මුදල් අය කරා ගන්න තියෙනවා. නමුත් අපි ප්‍රතිපත්තියක් ඇටේ දැන් තීන්දුවක් ගත්තා. විදුලි බල මණ්ඩලයේ ඕනෑම කෙනෙකුට හිඟ තියෙනවා නම් හිඟ මුදල 12න් බෙදලා එක පංගුව ගානේ අවුරුද්දක් තුන ගෙවා ඉවර කරන්න. හැබැයි මාසෙ විදුලි බිල ගෙවන්න 27.2 ප්‍රශ්නේ. පාසල් අධ්‍යාපන කටයුතු නැවත ආරම්භ කිරීම නිශ්චිත වැඩපිළිවෙලක් රජයේ සතු වේද? කොවිඩ් දෙවන රැල්ල හේතුවෙන් 2020 වර්ෂයේ පාසල් දින 210න් පාසල් පැවැත්වීමට හැකිවේ දින 65ක් පමණි. නොවැම්බර් මාසදී පැවැත්වීමට කලින් නියම කර තිබූ පහේ ශිෂ්‍යත්ව විභාගය හා අපොස උසස් පෙළ විභාගය යම් කාලයකට කලනම නුදුරේ දීම ඒ පිළිබඳව නිශ්චිත ප්‍රකාශයක් නිකුත් කිරීමට නියමිතව ඇත. ඒක බොහෝ වෙලාවට ලබන වර්ෂයේ මුල් භාගයේ වෙන්න පුළුවන්. අපි බලාපොරොත්තු වෙනවා දත්ත බැංකුවක් මගින් මුළු මහත් ඡන්ද ක්‍රමයේම ඉදිරි කාලයේ සියලු තොරතුරු එක් කිරීමෙන් මේටත් වඩා පහසු කිරීමට අවුරුදු 3ක කාලයක් තිස්සේ බලය නොමැතිව සිටින පළාත් සභාවල ජනතා නියෝජිතයන් පත් කර ගැනීම සඳහා වූ මැතිවරණය ඉතාම ශීඝ්‍රයෙන් පැවැත්වීම සඳහා මැතිවරණ කොමිසමත් ඉල්ලීමක් කරා. මේ ගැන ඇල තියෙන මේ පනත සංශෝධනයට අපි එකඟ වන අතර අපේ රටේ කැළලක් බවට පත් වෙලා තියෙන මේ ඉතාමත්ම අඩු කාන්තා නියෝජනය ගැනත් අවධානය දෙන්න. පළාත් සභා ඡන්දය සම්බන්ධයෙන් අදහස් දක්වන සීලු පක්ෂ එදා තමන්ගේ බලය දුර්වල වීමට වඩා මේ පළාත් සභා ක්‍රිය කිරීම සුදුසුයි කල්පනා කළ බව අපට
පෙනී ගිය කාරණය. මම අභියෝග කරන වර්තමාන ආණ්ඩුවට පුළුවන් නම් 9 වෙනිදාට විසිරෙන පළාත් පාලන ආගන්තුක ටික ඡන්දෙ තියන්න ජනමතය හොයාගන්න පුළුවන් කොහෙ තියෙන්න කියලා. මේ ඩීල් වල අවසානය තමුන්නාසට අප නැතුව තමයි ගෙදර යන්න වෙන්නේ කියලා එක මම කියන්න කැමතියි. ශ්‍රී ලංකාවේ විශාලතම හා වඩාත් පුළුල්ම සමාජ ආරක්ෂණ යෝජනා ක්‍රමයේ වල මෙම අරමුදලෙහි 2020 වසර අවසන් වීමට වත්කම රුපියල් බිලියන 2814ක් වෙනවා. මේ දෛනික වැටුප 1000 ගෙවන්න බෑයි කියන කතාව මේ කම්පැනි කාර්යයේ ප්‍රලාපයක්. ආල් මිල වගේ සීනි මිල වගේ මේ කම්කරුවන්ගේ අවම කුලිය පිළිබඳ මේ ගැසට් එක පෙනි තත්ත්වයකට පත් වෙලා තිනේ. හරි විසඳුමක් ලබා දෙන්න නැත්නම් මේ වතු ටික ඔක්කොම නැති කරලා මේ කාලේ ඉවර වෙනකොට ඔබතුමා මේක අවසන් කරපු ඇමතිවරයෙක් ඡන්ද හිමියන් ලියාපදිංචි කිරීමේ සංශෝධන පනත් කෙටුම්පත තුන්වෙනි වර කියවා සංශෝධන සහිතව සම්මත කරනු ලද බව දන්වන්න කැමැත්තේ. සේවක අරසාද කරමුදල් අරමුදල් සංශෝධන පනත් කෙටුම්පත තුන්වෙනි වර කියවා සංශෝධන රහිතව සම්මත කරනු ලද බව දන්වන්න කැමැත්තේ. රටේ ජාතික සම්පත් විකිණීම සහ බදු දීමට එරෙහිව තෙල් වරාය විදුලි ඒකාබද්ධ සන්ධානය මෙරට මහා සංගරත්නය ඇතුළු විවිධ පාර්ශ්ව දැනුවත් කිරීම ආරම්භ කර තිබෙනවා. අදත් සමහර දේශපාලන පක්ෂ නායකින් මුණ ගැසීමටද මෙම පිරිස ක්‍රියා කළා. වත්මන් රජයට සහය දක්වන දේශපාලන පක්ෂ නායකයින් මුණ ගැසීම සිදු වුණේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේදී. එම සාකච්ඡාවෙන් අනතුරුව ඔවුන් මාධ්‍යට අදහස් පළ කළා. මෙරටේ මේ ජාතික සම්පත් විකිණීම සම්බන්ධයෙන් විශේෂයෙන්ම විදුලි බල මණ්ඩලය වරාය තෙල් වගේ මර්මස්ථාන ටික තව දුන්නට පස්සේ තවත් මොනවද මෙරටේ ජනයට ඉතුරු වෙන්නේ? ඉතාමත් බරපතල අනතුරක්. මහා දෙවන්ත ජන අරගලයක් අපි පාරට ගෙනවා. DSN කුමරු රාජාභිෂේක කරේ දුටුගැමුණු රජුරු එක්සත් කරපු විකුණලා තියෙන මේ භූමිය ජලින් ශක්තිමත්. දැන් අපිට පේනවා මෙතන කතාබහ කිරීම ද ක්‍රියාවලිය තුළ අපේ ඒ හිටපු නායකත්වයේ ඇසිරීම තුළ කැබිනට් මණ්ඩලය තුළ විජාතික බලවේග හොල්මන් කරනවා. තෙල් ටැංකිය සම්බන්ධයෙන් පමණක් අපේ තෙල් සංස්ථා උත්ති සමිතියක සාකච්ඡාවට දෙකක් පවත්වලා තියෙනවා. මම හැංගි හොරා වැඩ කරන්නේ නැහැ. මතවාද වෙනස් වෙන්න පුළුවන්. නමුත් සාකච්ඡා කරලා අදහස් හුවමාරු කරගෙන තමයි හැම වෙලේම කටයුතු කරලා තියෙන්නේ. රජයේ සතු දීපල විකිණිය යුතු නැහැ. පියේ අදහසේ ඉතියට තවත් වෙනස් අදහස් දරන්න පුළුවන්. ඒ ඉදිරිපත් කරපු කරුණු සම්බන්ධයෙන් අපි පක්ෂ 11ක නියෝජිතයින් රජයේ පාර්ශවයේ අතිගරු ජනාධිපතිතුමා සමග මේ සම්බන්ධයෙන් සාකච්ඡාවක් ලබා ගැනීමට බලාපොරොත්තු වෙනවා. අපි හිතන්නට ඕනේ කොහොමද අපි මෙතනින් රට ගොඩ ගන්න කියන කාරණාව. ඊයේ දිනේ ජාතික සම්පත් විකිණීමට එරෙහිව ඒකාබද්ධ සන්ධානය පූජ්‍යල්ලේ ගුණවංශ හිමියන්ද මුණ ගැසුණා. මම මෙතෙන්දි විශාල වේදනාවකට පත් උනේ කලබලේ ඇමතිවරුන්ටත් නොදන්නවා අපේ රටේ ඉතාම හදිසියෙන් ගිවිසුම් අස්සම් කළා තියෙනවා. මේ රට කාගේද? මේක අපේ. එක මතක තියාගන්න ඕනේ හැම දේශපාලන පක්ෂයක්ම මේක අපේ රට. මේ හලපු කඳුළු ලී ජීවිත ඔය පවුල් වල කාගේවත් නැහැ. ඒ නිසා අපේව අවුස්සන්න එපා. අවුස්සුවාම අපේ ඒ සංයම බව අපේ ඉවසීම පොඩක් එහාට මෙහාට යනවා. විසඳුම් ලැබෙන තුරු තවදුරටත් ගුරු වර්ජනය ක්‍රියාත්මක කරන බවයි ගුරු සංගම් පවසන්නේ. මේ අතර ගුරු වර්ජකයින්ට එරෙහිව සිංහලයේ ඒකාබද්ධ එකමුතුව අද නීතිපතිවරයාට පැමිණිල්ලක් ඉදිරිපත් කළා. ගුරු විදුහල්පතිවරුන් පිරිසක් අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම්වරයා සමග සාකච්ඡාවක් පැවැත්වූ බවද වාර්තා වනවා. ඊයේ දින ගුරුවරුන් එක්ව දිවයින පුරා ගුරු උද්ඝෝෂණ සංවිධානය කර තිබුණා. කෙසේ වෙතත් පැවැත් වූ ඇතැම් ගුරු විරෝධතාවලට බාහිර පුද්ගලින්ගෙන් විරෝධය එල්ල වුණා. විසඳුම් ලැබෙන තුරු තවදුරටත් වර්ජනය ක්‍රියාත්මක බවයි වෘත්තීය සමිති පවසන්නේ. ආණ්ඩු උත්සාහ කරලා ජනතාව ප්‍රකෝප කරවල විවිධාකාරයේ ප්‍රකෝප කිරීම හරහා මේ ඊයේ පවත්වන ලද සාමකාමී ප්‍රජාතන්ත්‍රවාදී සහ සෞඛ්‍ය ආරක්ෂිතව පවත්වන ලද උද්ඝෝෂණ වලට එරෙහිව කටයුතු කරන නමුත් හැකියාව ලැබුණ නැහැ, සමත් උනේ නැහැ. තැන් දෙක තුනක වෙච්ච සිදුවීම් ටිකක් අරගෙන මහලොකුට උලුප්පන්න කටයුතු කර සමහර රාජ්‍ය නාලිකත් තව සමහර පෞද්ගලික නාලිකත් අපේ වැටුප් ගැටලුවට විසඳුමක් ලබා දීමෙන් පසුව තමයි අපිට පුළුවන් වෙන්නේ පැහැදිලිවම මේ ප්‍රශ්නෙට විසඳුමක් ලබා ගන්න. එහෙම නැතුව අපි අපේ ප්‍රශ්නෙට විසඳුමක් නැතුව මේ පාසල් ආරම්භ කිරීමෙන් වමනක් මේ ප්‍රශ්නේ විසඳනවා. මේ අතර වර්ජුකීන්ට එරෙහිව නීතිපතිවරයාට සිංහලයේ ඒකාබද්ධ එකමුතුව අද පැමිණිල්ලක් සිදු කළා. ඔවුන් පවසන්නේ ගුරු වර්ජුකීන් විසින් වර්ජුනිය තුලින් දරුවන්ගේ අයිතිවාසිකම් නැති කළ බවයි. 43 ලක්ෂයක දරුවන්ගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වෙනවා, අධ්‍යාපනය ලැබීමේ නිදහස උල්ලංඝනය වෙනවා, ජෝසප් ස්ටාලින් සහ මහින්ද ජයසිංහ ගෙනියන අන්තවාදී අගතගාමී වැඩවර්ජන නිසා
මේ රටේ දරුවන්ගේ අනාගත ඉරණම විනාශ වෙනවා කියන එක තමයි අපි අද නීතිපතිතුමාට පැහැදිලි මේ සංදේශය සහ ලිඛිත පැමිණිල්ල මගින් බාර දුන්නේ මේ අතර විදුහල්පතිවරුන්ගේ සංගමේ පිරිසක් තම ගැටලු පිළිබඳව සාකච්ඡා කිරීමට අද අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්වරයා මුණ ගැසුණා රාජ්‍ය ආයතන බද දුන් එකම ආණ්ඩුව එක්සත් ජාතික පක්ෂයේ බව අමාත්‍ය සීබී රත්නායක මහතා පවසනවා පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහණ බණ්ඩාර මහතා ප්‍රකාශ කළේ වත්මන් රජයේ ඉන්දියාවෙන් කාබනික පොහොර ගෙන්වීමට සූදානම් වීම තවදුරටත් කෘෂිකර්මාන්තයේ බරපතල අර්බුදයකට ගෙන යන බවයි මේ අතර රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත මහතා වැඩසටහනකින් අනතුරුව සභාව ගීතයකින් රසවත් කළා අපේ ආණ්ඩුවක් කාලේ නෙමෙයි කියලාත් ඔප්පු වෙලා තියෙනවා. ඊට ඉස්සර තිබිච්ච ආණ්ඩුවක් කාලේ වුණා කියලාම තමයි තියෙන්නේ. යහපාලන ආණ්ඩුව කරපු කාලේ ඔක්කොම හොයාගන්න තිබුණා. මේ තෙල් ටැංකි ටික 2003 රනිල් වික්‍රමසිංහ මැතිතුමා ඉන්දියන් සමාගමට දෙනවා. මේ දීපු අය අද කියනවා අපේ ආණ්ඩුවක් ආවම මේව පවර ගන්නවා කියලා. ඉතින් 99 වෙනි දෙහිකට දීපු කට්ටිය තමයි කියන්නේ ආවම පවර ගන්නවා කියලා. නාමල් රාජපක්ෂ මැතිතුමාගෙන නිරූපමා හිටියේ මෛත්‍රී පාරිසිරිසෙනත් එක්ක නිරූපමා රාජපක්ෂ 1994 පාර්ලිමේන්තුවට ඇවිල්ලා ඒ වෙලාවෙ ඉඳන් හිටියා නියෝජ්‍ය ඇමති වෙලා නිරූපමා දැන් ඒකෙන් ගැලවෙන්න හදනවා එතකොට තව එක්කෙනෙක් කියනවා නෑ නෑ මේකට කිසිම ආණ්ඩුවේ කවුරුත් සම්බන්ධ නෑ කියලා ඉතින් මෙහෙම මෙහෙම එක එක ඒවා කී කී අයයි ජනතාව ටික දවසෙන් අමතක වෙයි අපි මේක අමතක වෙන්න දෙන්නේ නෑ රාජ්‍ය ආයතන රැකගත් එකම රාජ්‍ය නායකයා මහින්ද රාජපක්ෂ මැතිතුමා සිරිමා බණ්ඩාරනායක මැතිණිගෙන් පස්සේ රාජ්‍ය ආයතන බදු දුන්න එකම රජයන් තමයි එක්සත් ජාතික පක්ෂය මතක තියාගන්න එදා බණ්ඩාරනායක මැතිණි හදපු ඒ රාජ්‍ය ආයතන සියල්ල පෞද්ගලිකරණය කර කවුද ඒවා වික්කේ කවුද ඒවා කරේ ඒවා හරියට එක්සත් ජාතික පක්ෂය දැන් පතිවත ගැන කතා කරනවා වගේ කතාවක් නේද මේ කියන්නේ දැන් චීන මලපහටිකර ප්‍රතික්ෂේප වෙනකොට දැන් අය අපව අත දික් කරන ඉන්දියාවට චීනට වැඩි බරපතලයිනේ අපි දන්නවනේ ඉන්දියාවේ තත්ත්වය මොකද්ද කියලා ඒ නිසා ඉන්දියාවේ ඒ වගේ නෝන ඊට වැඩි දැනක් ගැන හිතන්න වෙනවා කියනවා කෙලින්ම ඔබ අද මේ රටේ තියෙන උද්ගත වෙලා තියෙන සියලුම ගැටලු වලට නිර්මාත්‍රුවරයා මේ රජයයි මේ ඒගොල්ලොත් කාලයක් අපිව විකුණලා දෙනවා මේ දෙගොල්ලොම එකතු වෙලා ගජමිදුර වශයෙන් ඒගොල්ලොගේ කාලේ මේගොල්ලෝ ආරක්ෂා කරනවා මේගොල්ලෝගේ කාලේ ඒගොල්ලෝ ආරක්ෂා කරනවා අපි දෙගොල්ලෝ අල්ලපු ගෙදර මිනිහත් එක්ක ඒ මිනිහා ජූඑම්බී මේ ගෙදර මිනිහා පෝට්ටුවේ කියලා දෙගොල්ලෝ ගහමරාගෙන කටයුතු කරනවා මුන් ඔක්කොම එකට දාලා අපේ රට හොරගම් කරනවා දැන් රටවටා පුවත් කිහිපයක් කෙටියෙන් සෞදි අරාබියේ තනාපතිවරයා විදේශ අමාත්‍ය මහාචාර්ය ජීල් පීරිස් මහතා හමු අවස්ථාවේදී දෙරටේ සහයෝගිතාවේ වර්ධනය කර ගැනීම සඳහා විවිධ ක්ෂේත්‍රයන් සම්බන්ධයෙන් අවධානය යොමු කර තිබෙනවා මෙම හමුවට කලාපීය සහයෝගිතා රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය මහතාද එක් වුණා මෙරට තුල සිදුවන සංවර්ධන ව්‍යාපෘති වැඩසටහන් පිළිබඳ සියලු අමාත්‍යංශ ආවරණය වන පරිදි නිර්මාණය කළ ඇසිදිසි පෙරමග වෙබ්බඩවිය හා ගුඩ් නිවුස් මාසික සංග්‍රහව ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහපෙරුම මහතාගේ ප්‍රධානත්වයෙන් ජනමාධ්‍ය අමාත්‍යංශයේදී එළි දක්වනු ලැබුවා ප්‍රවාහන අමාත්‍ය පවිත්‍රා වණ්‍යාරච්ච මහත්මිය සහ ශ්‍රී ලංකාවේ ඇමරිකානු එක්සත් ජනපද තානාපති කාර්යාලයේ ආර්ථික අංශ ප්‍රධානී සුසන් වෝක් මහත්මිය අතර හමුවක් අද පෙරවරුවේ ප්‍රවාහන අමාත්‍යංශයේදී පැවැත්ුණා ज्येष्ठ पुलिस अधिकारी वरियन तिदिनकु वाहम क्रियात्मक वन पर्दे नियोज्य पुलिस पति वरियन दक्वा उससकर अतिबव पुलिस मूलस्थानीय देनुम देती बिनवा मेयर पुलिस इतिहासे प्रथम वतावट सिद्धु सिद्ध्यक बबाई पुलिस मूलस्थानीय संधान कले ग्राम निलधारीन गे आरक्षाव तहोरु करन्ने इल्लमिन नुवरेलिये ग्राम निलधारीन पिरिसक विसिन प्रादेशिक लेखम कार्यालय इदिरिपिट अद विरोधता वेक निरत वुना රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත මහතාට ත්‍රිකුණාමලයේදී පෙර කමන්ඩ් සැපියෝ උපුවේලි පොලිසියට අයත් පොලිස් යතුරුපැදිය අනතුරට ලක් වී තිබෙනවා වේගය පාලනය කරගත නොහැකි වීමෙන් මාර්ගයේ පෙරළී ඇති බවයි වාර්තා වන්නේ එම අනතුර CCTV කැමරාවක මෙලෙස සටහන්ව තිබුණා කොළොන්න පන්නිල්කන්ද උල්ලිදුවව ප්‍රදේශයේ LRC ඉඩම් මහ පරිමාණ ව්‍යාපාරිකෙන්ද සහ දේශපාලනඥයන්ට ලබා දීම හේතුවෙන් විරෝධතාව පළ කරමින් දෙනියය රක්වාන මාර්ගයේදී ප්‍රදේශවාසීන් අද විරෝධතාව එක්ක නිරත වුණා මෙන්න අපවෙත දැන් ලැබුණු පුවතක්. තිනිකු පිටි කිරිපිටි සහ සිමෙන්ති සඳහවන පාර්ලිමේන්තුව ඉවත් කිරීමට තීරණය කර තිබෙනවා. ඒ ජනාධිපතිවරයා සමග පැවැත් වූ සාකච්ඡාවකින් අනතුරුවයි. මෙන්න එම විශේෂ පුවත නැවතත්. තිනිකු පිටි කිරිපිටි සහ සිමෙන්ති සඳහවන පාර්ලිමේන්තුව ඉවත් කිරීමට තීරණය කර තිබෙනවා. ඒ ජනාධිපතිවරයා සමග පැවති විශේෂ සාකච්ඡාවකින් අනතුරුවයි.
එම පුවතත් සමගින් අපගේ රාත්‍රී ප්‍රවෘත්ති විකාශය අවසන්. යලිත් හමුවෙමු හෙට උදෑසන 6ට. ඔබට නිරෝගී බව සහ ආරක්ෂාව. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.